आदरणीय दुवेपुते दंबदेनिय राजधानी अवधिये रचना ऊ सद्धर्म रत्नावलिय ग्रंथे धर्मसेन हिमियन अतिन रचना उनु ग्रंथयक् एकुणह श्रेणियट नियमित उग्गसेन सिटुपुत्थुगे वस्तुनम पाडम उपुटागन तियेन्ने मे सद्धर्म रत्नावलियेन इतिन दरुवने ममद कथा करन्न बलापोरोत्तु वेन्ने उग्गसेन सिटुपुत्थुगे वस्तुनम पाडम संबंधेन ओबट लियन्न तियेन विचार प्रश्न पिलिबंदव अपि मुलिन्म पाडम हंदुनागनीमु दंबदिनी राजधानी अवधिये देवन पेरकुम रजु दवस रचना उनु मे सद्धर्म रत्नावलिय सद्धर्मे नमति मिनिकेट अमुननलद माले यन अदहसिन सद्धर्म रत्नावलिय विधिर नम कला तियनु यम केने नुवन मदवत कुसलच्चंदे एतिव धर्माभियोगेट उपदेश लादिन बन देन पिनकम हेसिर निवन सादा गणितनम एसे उ पुरुषेंट वेडसंदहा सद्धर्म रत्नावलियनम प्रबंध्यक करम यनुवेन देख्विन अंदमट सद्धर्म रत्नावली रचना कोट तियन्नी सामान्य पोदु जनयाट केवला अवबोध करगन पुलुवन विधियट मे ग्रांते संधा मूलाश्रे उने बुद्धघोष हिमियन्गे पाली धम्मपदट्ट कथाव धम्मपदट्ट कथाव कियन्नी धम्मपदनम पाली गाथा संग्रहट लियन लद पाली अटुवा ग्रंथेकट धर्मसेन हिमियन पाली धम्मपदट्ट कथाव मूलाश्रय करगत्तत् संपूर्णयेन्म ए सिंहलट परिवर्तनय किरीमत् दक्निट लबिने नै मेहिदी कतुवरयागे स्वाधीनत्वय मत ओहुगे हेकियाव मत करुणु अडिवडि करमिन उन्वहन्से तमन्ट उचित भाषा रटाव भावित करमिन गेमि जनसमाजेन उकहागस प्रस्ताव पिरुलु उपमा रूपक आदिय योदागेन हेल जनसमाजेट गेलपेन विद्यट सद्धर्म रत्नावली रचना कला तियेनवा धर्मसेन हिमियन्गे कथावल दक्नट लबिन තවත් ලක්ෂණයක් නම් මානව හිතවාදී ගුණය මේ කෘතිය තුලිනුත් ඉස්මතු වී පේනවා ඒ වගේම චරිත නිරූපණයේදී හාස්‍ය උපහාසයෙන් මෙන්ම අනුකම්පාවද පෙරදරි කරගෙන චරිත නිර්මාණය කිරීමට උන්වහන්සේ තුල ඇති දක්ෂතාවයේ මැනවින් මේ කෘතිය තුලින් අපිට පෙන්වලා දෙන්න පුළුවන් ඉතින් ආදරණීය දුවේ පුතේ මේ කරුණු ටිකත් හිතේ තියාගෙන अदापि साकच्छागन प्रश्नेट यमु हास्य उपहास्य मेन्म अनुकंपावद मूलकरगिन धर्मसेन हिमियन चरित निरूपणे करन आकारय उग्गसेन सिटुपुत्थुगे वस्तु असुरेन विमसन्न इतिन दरुवने हेमदाम लियन वगे मे प्रश्नेट पिरितुरु लियन कोटत लस्सन आरंभक छेदय सकस करगन्न वेनवा ग्रांते गेन कतुवरय गेन युगय गेन केटियन हंदुन्नला दीला इट पस्से धर्मसेन हिमियन चरित निरूपणे किरीमेदी हास्य उपहास्य वगेम अनुकंपाव पेरदरी करगेन चरित निर्माणे करला तियेनवा कियला एवट उदाहरण सपेविन पहतिन विस्तर करला तियेनवा कियला ओब आरंभक छेदेदी लियन्न सिद्ध वेनवा इन पसुव ओब प्रश्नेट गेलपेन आकारयट पिरितुरु गोडनगा गत युतु वेनवा කතුවරය චරිත නිරූපණය කිරීමේදී හාස්‍ය උපහාසයේ අනුකම්පාව මුල් කරගෙන චරිත නිරූපණය කරලා තියෙන බව උදාහරණ සහිතව ඔබ විස්තර කරලා ලියන්න ඕනේ. අපි බලමු ධර්මසේන හිමියන් උගසේන වස්තුවේ සඳහන් චරිත විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද කියලා. විද්වතු 500ක් දෙන රජගහනුවර රජුන් ඉදිරියේ සතියක් මුළුල්ලේ නොයෙක් කෙලි සෙල්ලම් පෙන්නනවා. ඒ නරඹීමට උගසේන සිටුපුත්‍රයා පැමිණෙනවා. කඹයක් මත නටමින් ගී ගයන විද්වත් දුවක් කෙරෙහි ඔහුගේ සිත ප්‍රේමයෙන් බැඳෙනවා. ඇය කෙරෙහි බැඳුණු ප්‍රේමය කොතරම්ද කියලා කියනවනම් ලදොත් ජීවත් වෙමි නොලද්දොත් මියෙමි කියලා නොකා නොබී සයනේ වැතිරගෙන ඉන්නවා. මේ ඇසූ සිටුපුත්තුගේ දෙමව්පියෝ එම තරුණිය Tamanට සුදුසු නැති බව ඔහුට ප්‍රකාශ කරනවා. තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම්හ කියලා පැවසුවාට සිටු පුත්‍රයා තම අදහස අත්තරලා දෙන්නේ නැහැ. තරුණියක් දුටු පමණින් ප්‍රේමයෙන් මුසපත්ව නොලද්දුත් මියෙමි කියලා ජීවිතේ නැති කරගන්න උත්සාහ දරන බොළඳ පෙම්වතුන් උග්ගසේන සිටු පුත්‍රයාගේ චරිතය සුරෙන් ධර්මසේන හිමියෝ සියුම් උපහාසය මුසු හාස්‍යකින් නිරූපණය කළා තියෙනවා.
දෙමාපියෝ කොතරම් මෙල්ලීම් කළත් ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ සිටු පුත්‍රයාගේ යාළුවෙකුට මසුරන් දහසක් දීලා මේ විදිහට කියනවා. විද්වත් දුවගේ පියාට දීලා තමන්ගේ දුව මත් පුතුන්ට පාවා දෙන්න කියලා පිටත් කළා යවනවා. ඒ ඇසු විද්වතුන් මත් දුව විකුණන්න නැත. රන් හැර නොදෙමි කියලා පවසනවා. මගේ දුව විකුණන්නේ නැහැ. රත්තරන් අරගෙන මගේ දුව දෙන්නේ නැහැ කියන එක විද්වතුන් ප්‍රකාශ කරන උග්ගසේන පුත්‍රයාගේ යහළුවාට. උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමාපියන්ගෙන් මුදල් අරගෙන දුව පාවා දෙන්න කියලා කරපු ඉල්ලීම සියුම් උපහාසයට ලක් කිරීමක්. දරුවන්ගේ ආදරය හා විවාහයන් මුදලට හෙට්ටු කරන සමාජයේ කතුවරයා මේන් සියුම් උපහාසයට ලක් කරනවා. අපහා එක්වන්නාට දුව පාවා දෙමි. විද්වතුන් කළ ප්‍රකාශය නිසා සිටු පුත්‍රයා දෙමාපියන් නෑදෑයන් කළ ඉල්ලීම පසෙක දාලා විද්වතුන්ගේ නිවසට ගොස් ඔහුගේ දුව හා සරණ පාවා ගන්නවා. කලකින් පසු ඔහුට දාව විද්වත් දුවට දරුවෙක් ලැබෙනවා. ඇයි දරුවා නලවන්නේ ගැල් රකින්න උන්ගේ පුත, බර උසල උන්ගේ පුත, කුමක්වත් නොදන්ත උන්ගේ පුත යනුවෙන් කියලා තමයි තමන්ගේ පුත්‍රයා නලවන්නේ. මේ සිටු පුත්‍රයාට කරන උපහාසය. ශිල්පියක් ඉගෙනගත් ගැහැණියක් ඉදිරියේ කිසිදු ශිල්පියක් ඉගෙන නොගත් පිරිමියෙකු හැලුර ලක්වන ආකාරයත් තමාට ගැළපෙන්නේද නැද්ද යන්න නොසිතලා දෙමාපියන්ගේ ඉල්ලීම පසෙක දාලා ප්‍රේමයෙන් මුසපත්ව ක්‍රියා කළ පුද්ගලයෙකුට අයත්වන ඉරණමද ධර්මසේන හිමියන් ඉතාමත් හාස්‍ය මුසු උපහාසයෙන් යුතුව විවරණය කළා තියෙනවා. ඒ වගේම සිටු පුත්‍රයෙකු තම බිරිඳ ඉදිරියේ උපහාසයට ලක්වීම කෙරෙහිද පාඨක ශ්‍රාවක සිත් තුළ අනුකම්පාවක් ජනිත කිරීමටද කතුවරය සමත් වෙලා තියෙනවා. විද්වත් දුවගේ අපහාසයන් නිවසාගත නොහැකිවුණු සිටු පුත්‍රයා මේහෙම මා අරබයා කියුදයි කියලා අහනවා. තොපම කොට ඇවිදින කටයුතු තොපම අරබයා කියමි කියලා විද්වත් දියණිය ප්‍රකාශ කරනවා. ඒකල ප්‍රකාශයට තොප නිසා විද්වත් උවර් මදින් නපුරත් ඇසු මනාද පලායෙමි කියලා සිටු පුත්‍රයා පවසනවා. ඒ වෙලාවේ විද්වත් දියණිය කියනවා තොප ගිය මැන හුණ මැනව තොප කුමකුත් නොදන්නා වුත් හේයින් මට කිම්දයි විද්වත් දුව ප්‍රකාශ කරනවා. සිටු පුත්‍රයාට බැන වදිනවා. තරුණිය කෙරෙහි ප්‍රේමයෙන් තමන් සතු සියලු දේ අත්හැර දැමු තරුණයෙකුට අත්තුන ඉරණම පිළිබඳ කතුවරයා සානුකම්පිත හැඟීමකින් නිරූපණය කරනවා. සිටු පුත්‍රයා තමන් වෙනුවෙන් කළ කැපකිරීම මායිමකටවත් නොගන්නා විද්වත් දුව නොකඩවාම ඔහුට බැන වදිනවා. අපහාස කරනවා. අවකප්පණින් සැදු හසුරෑන අල්වා ඇදී ඇදී දුවන්නාසේ කියන උපමාව යොදාගෙන කතුවරයා වැරදි ලෙස පිළියෙල කළ අශ්‍රයාගේ රැහෙන කොතරම් තදින් ඇද්දත් අශ්‍රයා දුවන්නා වාගේ ඇය සැමියාට කරන ගැරහීමත් ඇගේ වාචාල මුකරිකමත් කතුවරයා සියුම් උපහාසයෙන් යුතුව නිරූපණය කළ තියෙනවා. විද්වත් දුවගේ මේ අභිමානය අනිකක් නිසා නොව ඇය දන්නා ශිල්පය නිසා කියලා අවබෝධ කරගත්ත මේ උග්ගස්සේන සිටු පුත්‍රයා ඇය හැරදමා ගොස් ශිල්පය ඉගෙන ගන්නවා. සිටු පුත්‍රයා ඉගෙනගත්ත ශිල්පය දක්වන දවසේ බුදු හිමියෝ එතනට වැඩම කරනවා. ශිල්ප දැක්වීමට සැටරියනක් උස ඌණදනු අග සිටි මොහොතේ උග්ගසේනේනි කෙලිලනුවේ ඇලුම් තබාලා ගිය දවස පස්කන්දේ ආලයත් හැරුව යනාදී ලෙසින් බුදු හිමියන් දෙසූ ධර්මය අසා සිටු පුත්‍රයා උණදණ්ඩේ මුදුනේ ඉඳන්ම රහත් වෙනවා. පසුව උණදණ්ඩෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ වැඳලා පැවිදි බව ලබනවා. ප්‍රේමයෙන් මුසපත්ව බිරිඳකගේ උපහාසයට ලක්ව වෙහෙසි ශිල්පයේ ඉගෙනගෙන දස්කම් පාන මුල් දවසේදී උග්ගසේන සිටු පුත්‍රයාට රහත් වීමට සිදුවීම පිළිබඳ ප්‍රසන්න කාරුණික හැඟීම් ධ්වනිත කිරීමට කතුවරයා මේ අවස්ථාවේදී සමත් වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ධර්මසේන හිමියන් උග්ගසේන කතාවස්තුව තුළින් හාස්‍ය උපහාසයෙන් මෙන්ම අනුකම්පාවද මුල් කරගෙන චරිත නිරූපණය කළ තියෙන ආකාරය මේ උදාහරණ වලින් ඔබට පැහැදිලි වෙන්න ඇති. එහෙමනම් ආදරණීය දුවේ පුතේ දැන් අපිට විචාරය අවසන් කරන්න පුළුවන්.
එහෙමනම් හැමදාම වගේ අවසාන ඡේදයත් ලියලා ඔබ ਵਿਚාරේ අවසන් කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි තවත් ਵਿਚාරයකින් නැවත හමු වෙමු. ස්තුතියි.